හැමතැනම අපි දන්නවා මුළු රටේ මද වෙනකොට ජනතාව පාරට බැහැලා මේ දරිද්‍රතාවයට විරුද්ධව අද උද්ඝෝෂණය කරන්න පටන් අරන් තියෙනවා. එක පැත්තකින් මේ රටේ කොරෝනා වසංගතයෙන් බේරෙන්න අපි හැංගිලා ඉන්න ඕනේ. මේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා කොරෝනා වසංගතයෙන් බේරෙන්න. අනිත් පැත්තෙන් ආණ්ඩුව හිතා මතාම ජනතාව මත එල්ල කරන පීඩනයෙන් බේරෙන්නත් අද මේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. අද අපි දැක්ක පාන් මිල රුපියල් 10කින් වැඩි කරලා තියෙනවා. පෙට්‍රල් මිල, ඩීසල් මිල, හාල් අද හැම එකක්ම අද වැඩි වෙලා තිබෙනවා. රටේ ජනතාවට ජීවත් වෙන්න බැරුව අද අපි දරිද්‍රතාවයකින් ගෙවල් වල මිනිස්සු කන්නේ නැතුව මරණ තත්ත්වයක් අද මේ රටේ උදා වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ පාලකයන්ට දිගින් 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 දිගටම අපි කිව්වා මේ අසීමිත ලෙස බඩු භාණ්ඩ වල මිල වැඩි කිරීම නවත්තන්න කියලා අපි කිව්වා. නමුත් අපිට පේනවා මේ රටේ ඉන්න මේ පාලකයන්ට එහෙම වුමනාවක් නැහැ මේ රටේ බඩු මිල අඩු කරන්න. නමුත් පාලකයෝ Taman අද සුවසන සැප විඳිනවා. Tamanට අවශ්‍ය දේවල් ලබා ගන්නවා. Tamanට වුමනා දේවල් ගෙන්න ගන්නවා. නමුත් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් සත පහක සාහනයක් අද වෙනකොට මේ රටේ ජනතාවට දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා අද හැම නගරයකම හැම ගමකම මේ රටේ ජනතාව අද පාරට බහලා Tamanගේ බඩගින්න වෙනුවෙන් උද්ඝෝෂණය කරන තත්ත්වයක් අද මේ රට තුල මේ පාලකයන් නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා අපි පාලකයන්ට කියනවා මේ යහපැත්තේ අරලිය ගහ මන්දිරේ අගමැතිතුමා අර ඉස්සරහා ජනාධිපති මන්දිරේ තියෙනවා වැඩි ඈතක වැඩි කාර්යයක් නැහැ. මේ රටේ ජනතාව කොළඹ නගරයට ඇවිල්ලා මොවුන්ගේ මේ තියෙන මන්දිර වට කරන දවස වැඩි ඈතක නැහැයි කියලා අපි මේ පාලකයන්ට අපි මන්දිරේ